අයිබුවන්. එහෙමනම් මම පොඩ්ඩක් ප්‍රැක්ටිකල් ටේබල් එකට ගිහිල්ලා බලමු මොනවද මේ ප්‍රැක්ටිකල් ටේබල් එක උඩ අද මම තියලා තියෙන්නේ. ඒ තියලා තියෙන දේත් එක්ක පුතේ ඔයා සම්බන්ධ වෙන්න ඕන අද ප්‍රැක්ටිකල් එකට. මෙතන තියෙන දේවල් වලින් මොනවා හරි දෙයක් ඔයාගේ යම් අඩුපාඩුවක් තියෙනවා නම් ඔයාට පුළුවන් වෙනවා දැන් ඉක්මනට ගිහිල්ලා ඒක හොයාගෙන එන්න. හරි. මොනවද මගේ මේසෙ උඩ තියෙන්නේ පොඩි දේවල් ටිකක්. යෝගට් කප් එකක් තියෙනවා නේද? යෝගට් කප් එකක පියනක්. මෙච්චරම ලොකු පියනක් නැතුණත් ප්‍රශ්නයක් නැහැ. පොඩි පොඩි පියන් වර්ග තියෙනවා. ඕන එකක් ගන්න. කාඩ්බෝඩ් කැවැල්ලක් මම ඉතින් දැම්ම සෙන්ටිමීටර් 10 10 කියලා. එහෙම වෙන්න මොනේ නැහැ. සාමාන්‍ය පොඩි කාඩ්බෝඩ් කැවැල්ලක්. ඊට පස්සේ කතුරක් ඕන, සබන් කැටයක් ඕන. අලුත්ම සබන් නොඋනට කමක් නැහැ. වඩා හොඳයි මේ වෙනකොට පොඩ්ඩක් පාවිච්චි කරපු සබන් කැටයක් නම් වැඩිය හොඳයි. ගොඩාක් තෙතට නෙවෙයි. පාවිච්චි කරපු සබන් කැටයක් වුණත් වැඩිය හොඳයි. මොකද අලුත් සබන් කැහැල්ල ටිකක් වියලි නිසා. ඒත් එක්කම වතුර බේසමක් මගේ ළඟ තියෙනවා. මම ඒක මේ ටේබල් එක උඩ තියුවේ නැහැ. ටේබල් එක උඩ තියුවොත් ඉඩ මදි නිසා. ඔන්න ඔය දේවල් වල පුතේ අඩුපාඩු තියෙනවා නම් දැන් ඔයාලට පුළුවන් ගිහිල්ලා නැගිටලා ගිහිල්ලා අරගෙන එන්න. බොහොම සරලයි. බොහොම නිදහසේ ප්‍රැක්ටිකල් කරන්න ඕන අපි. මොකද ගෙදර තියෙන දේවල් වලින් ඕන කරන්න අපිට කඩේට ගිහිල්ලා බඩු බාණ්ඩ ගේන්න බෑ. මං හිතනවා හැම ගෙදරකම සබන් කැල්ලක් ඇති, කතුරක් ඇති, කාඩ්බෝඩ් ඇති, යෝගට් කෝප් එක පියනක් ඔයාලට හොයා ගන්න පුළුවන් ඇති. ඔන්න ඔය ටිකට අමතරව වතුර බේසමක් ටිකක් පොඩි ප්‍රමාණයේ වතුර බේසමක් උනත් කමන්නේ. පොඩි බේසමක් පුතා හොයා ගන්න පුළුවන් ඔයාට. සාමාන්‍යයෙන් මම නිකන් පෙන්නන්නම් මෙන්න මේ වගේ ප්‍රමාණය කියලා හිතමුකෝ. මේ වගේ ප්‍රමාණය නැත්තම් මගේ ළඟ තියෙන බේසම් මම උඩට අරගෙන පෙන්නන්නම්. ඔයාට පුළුවන් මේ වගේ ප්‍රමාණයක වතුර බේසමක් පොඩි බේසමක් මීට වඩා පුංචි උනත් ප්‍රශ්නයක් නැහැ. වතුරත් එක්ක උඩටම වතුර දාන්න ඕනේ නැහැ. පොඩි ප්‍රමාණයක් භාගයක් විතර වතුර දාගන්න හොඳටම ඇති. හරිද? හරිම සරල ප්‍රැක්ටිකල් එකක් කරන්න හදන්න. හරි. එතකොට මේ ප්‍රැක්ටිකල් එක හරහා පුතේ මම කියලා දෙන්න හදන්නේ නිව්ටන් කියන විද්‍යාඥයා අපිට කියලා දීපු කරුණක් ගැන. නිව්ටන් අපිට කියලා දෙනවා කරුණු තුනක්. පුතාලා අහලා ඇති නිව්ටන් කියන විද්‍යාඥයා. ඒතර නිව්ටන් අපිට කියලා දෙනවා කරුණු තුනක්. ඒවට කියන්නේ නිව්ටන් නියම. නිව්ටන් නියම තුනයි. පළමු නියමය, දෙවන නියමය සහ තුන්වෙනි නියමය. එතකොට මම මේ ප්‍රැක්ටිකල් එක හරහා ඔයාට කියලා දෙන්න හදන්නේ නිව්ටන්ගේ තුන්වන නියමය. පැහැදිලිද? නිව්ටන්ගේ තුන්වන නියමය තමයි මම ඔප්පු කරන්න හදන්නේ. එහෙනම් අපේ අර සටහන් ලියන පොතේ. එහෙම නැත්නම් මම කිව්ව ඔයගොල්ලන්ට පළවෙනි දවසේ දෙවෙනි දවසේ කමක් නැහැ කඩදාසි වල ඉඳලා පස්සේ ලස්සන සටහන් පොතක් හදමු කියලා. අලුත් පිටුවක පටන් ගන්න නිව්ටන්ගේ තුන්වන නියමය. හරිද? එච්චරයි. ඒක තමයි අපේ මාතෘකාව. නිව්ටන්ගේ හය පන්තිය දරුවෝ පටන් ගමු. නිව්ටන්ගේ තුන්වන නියමය. හරි. මේක තමයි මේ ඔප්පු කරන්න හදන ප්‍රැක්ටිකල් එක හරහා. නිව්ටන්ගේ තුන්වන නියමය. පැහැදිලි ඇති. හරි. මේක ඔප්පු කරන්න නම් අපිට අවශ්‍ය වෙනවා ද්‍රව්‍ය ටිකක්. අවශ්‍ය ද්‍රව්‍ය විදියට ප්‍රැක්ටිකල් එක ටේබල් එක උඩ තිබුණු ද්‍රව්‍ය ටික. එහෙම නැත්නම් ඔයාගේ මේසෙ උඩ මේ වෙනකොට තියෙන ද්‍රව්‍ය ටික ඔයාට ලියා ගන්න පුළුවන්. හරි. ෂැම්පු ටිකකුත් තිබ්බොත් ඔය පාවිච්චි කරමු අපි. ෂැම්පුත් පාවිච්චි කරන්න පුළුවන්. සබන් කැල්ල අනිවාර්යයෙන්ම ළඟ තියාගන්න ඕන. මම එහෙනම් නැවත ප්‍රැක්ටිකල් ටේබල් එකට යනවා. ඔයා ලියන්න මෙන්න මේ පේන දේවල් ටික අවශ්‍ය ද්‍රව්‍ය යටතේ. ඔයාට ඕන වෙනවා මොනවද? හරි ලේසි. කතුරක් ඕන, කාඩ්බෝඩ් කැබැල්ලක් ඕන, සබන් කැටයක් ඕන, ඊට පස්සේ යෝගට් කප් එකක පියනක් ඕන. මේකට ප්ලාස්ටික් තහඩුව කිව්වත් කමක් නැහැ. පැහැදිලිද? ප්ලාස්ටික් තහඩුව. එහෙම නැත්නම් යෝගට් බඳුනක පියනක්. ඊට පස්සේ කාඩ්බෝඩ් කැබැල්ලක්. ඊළඟට කතුරක්. ඊළඟට සබන් කැබැල්ලක්. ඔන්න ඔය දේවල් ටික අපි ලියමු. ඊට අමතරව පුතේ ෂැම්පු ලියන්නත් පුළුවන්. සබන් කැබැල්ල කියලා ලියන තැනටම ඕන නම් ඇල ඉරක් දාලා ෂැම්පු ලියා ගන්න. හරි. සබන් කැටය කියන තැනට ෂැම්පු ලියා ගන්න, ප්‍රශ්නයක් නැහැ. හරි. දැන් මම කිව්වේ මෙහෙමයි. දැන් ඔයා මුලින්ම ලිව්වා නම් සබන් කැටය නැත්තම් සබන් කැබැල්ල එතෙන්ටම මෙහෙම ඇල ඉරක් දාලා ඒ වෙනුවට ෂැම්පු භාවිතා කරන්න පුළුවන්. ඒකත් ලියන්න. ෂැම්පු, සබන් කැබැල්ල, ඒ වගේම ෂැම්පු. හරි. ඊළඟට කාඩ්බෝඩ් ලිව්වනේ පුතා. කාඩ්බෝඩ්. කාඩ්බෝඩ් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් ප්ලාස්ටික් නේද? දැන් අපි ඇත්තටම යෝගට් කප් එකේ පියන ගන්නේ ප්ලාස්ටික් විදියට. හරි. ඊළඟට අපිට වැදගත් වෙනවා ජල බඳුන නැත්නම් වතුර බේසම නේ? ජල බඳුන. හරි. දැන් මකන්න එපා වතුර බේසම ලියපු අය වතුර බේසම එහෙම තියන්න. ජල බඳුන. රයිට්. ඊට අමතරව උපකාරයක් කරනවා අපිට කතුරක්. කතුරක් ඕන වෙනවා. වතුර නැතුව අපිට වැඩ කරන්න බැරි වෙයි. හරි. ඔන්න ඔය ටික ලියා ගන්න. හරි නේ? නිව්ටන්ගේ තුන්වෙනි නියමය ඔප්පු කරන්නයි මේ හදන්නේ.
අපි එනම් ප්‍රැක්ටිකල් ටේබල් එකට යන්. එහෙම ගිහිල්ලා මම කියන විදියට ඔයා ඔය පැත්තින් නම් වැඩ ටික හෙමින් කරමු. හරි. මං මාරු වෙනවා. ඔන්න ඔය විදියට මේ ටේබල් එකට. හරි. අපි ඉස්සෙල්ලාම කපා ගන්නයි හදන්නේ. පුංචි බෝට්ටුවක්. ඇදිරි ඇති. පොඩි බෝට්ටුවක් කපා ගන්න. ඔයා කාඩ්බෝඩ් එකයි අතට අරගන්න. ඔයාගේ පෑන ළඟ ඇති. පෑනත් අතට අරගන්න. හරි. දැන් මං අඳිනවා පුතේ. මෙන්න මේ විදියේ දෙයක් අපි මේ කාඩ්බෝඩ් එකේ අඳිමු. එතකොට මේකේ ප්‍රමාණය ගැන ප්‍රශ්නයක් නැහැ. ඔන්න බලන්න මම අඳින විදිය. මං අනිත් දේවල් ටිකක් එහාට කරන්නම්. ඔයාට පැහැදිලි නැත්නම් මම මේකේ බෝට්ටු හැඩයක් අඳිනවා මෙන්න මේ විදියට. ලක්ක පෑන මාරු කරලා ගමු. හරි. බෝට්ටුවක හැඩය මෙන්න මෙහෙම ඇඳ ගන්න. මේ මඳින්න. හරිනේ. මාක පෙන්නගේ මඳින්නද? එතකොට පැහැදිලිනේ. හරි. මෙන්න මේ විදියට අඳිමු. බෝට්ටුවක හැඩය පොඩි කොටසක් ලකුවට ගන්න එපා. එතකොට ඔයාට පැහැදිලි ඇති මේක සෙන්ටිමීටර 2ක 3ක විතර උසක් මෙහෙම ගන්න. ප්‍රශ්නයක් නෑ. සෙන්ටිමීටර 2ක 3ක විතර උසක්. මම පෑන ළඟින් තිබුවොත් පරිමාණය හිතා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ පෑන. පෑනත් එක්ක බලන්න මම පොඩි ප්‍රමාණයක කෑල්ලක් තමයි මේ කාඩ්බෝඩ් එකේ මේ විදියට බෝට්ටුවක ඉදිරිපස හැඩය තමයි මම මේ ලකුණු කරේ. හරි. දැන් පුතාට පුළුවන් මේක හැමින් කපන්න. එතකොට අපි කතුර අරගෙන මේ කපමු. හරිද? මේක වටේ මේ කපා ගන්න. right. මේ වගේ ඒවා ඔයා හදා ගන්න බලන්න තුනක් විතර හදන්නකෝ. සෙන්ටිමීටර 10 10 වගේ කැල්ලක් තියා ලොකුට ගත්තාම පස්සේ වට පුළුවන් මේ වගේ තුනක් විතර හදා ගන්න. ඉතින් මේකට ලොකුම කාඩ්බෝඩ් ඕනේ නැහැ නේද? ඕගොල්ලන් අර ක්ලාස් වලදී ලැබෙන පන්ති කාඩ් එකේ ප්‍රමාණයත් හොඳටම ඇති. හරි. දැන් ඔන්න මම කැපුවා. මේකේ කෙලවර මෙහෙම පුතා උල් හැඩයක් තියෙන්න ඕන. මේක කෙලවර උල් හැඩයක් මෙහෙම තියෙන්න ඕන. වතුර පාර කපාගෙන ඉදිරියට යන්නේ. එතකොට හරි. ඔන්න ඔය වගේ උල් හැඩය හදාගමු. right. ඔයා මේ වගේ තුනක් විතර කපා ගන්න. මොකද මම ඔයාට කියලා දෙනවා මේ තුන පාවිච්චි කරාට පස්සේ සිද්ධ වෙන වෙනස් වීම. මේ තුන අපි වෙනස් ක්‍රම තුනකට ඇත්තටම හදන්නේ. මම දෙවෙනි එකත් අඳින්නම් මේක පැත්තකින් තියාගෙන දෙවෙනි එකත් මම අඳිනවා. මෙන්න මේ විදියට මේ හැඩය ගමු අපි මේම අනාකූල හැඩය කියලා තමයි පුතේ මේ හැඩයට කියන්නේ. වතුර පාර කපාගෙන යන්න පුළුවන් හැඩයට කියනවා අනාකූල හැඩය. පහුගිය දවසේ ගිනිගත් නෞකාව හැමතිස්සෙම වගේ ටීවී එකේ අපි දැක්කා. ඒ දැකපු නෞකාවේ ඉදිරිපස හැඩයත් මේ වගේමයි නේද? ගුවන් යානයක ඉදිරිපස හැඩය මේ වගේමයි. ඒ කියන්නේ අනාකූල හැඩයක් තියෙනවා නම් වතුර පාරක් ඒ වගේම සුළං ප්‍රවාහයක් කපාගෙන ලස්සනට ඉදිරියට යන්න පුළුවන්. හරි. දැන් මම මේ දෙකක් හැදුවා. මේ දෙකට අමතරව ඔයාට ඕන නම් තවත් හදා ගන්න පුළුවන් ඕන තරමක්. right. මම මෙහෙම වැඩක් කරනවා. මේ හදාගත්ත මේ කාඩ්බෝඩ් කැබලි දෙකේ මෙන්න මේ කාඩ්බෝඩ් කැබලි වම් පැත්තේ මම චූටි ත්‍රිකෝණ ලකුණක් කපලා අයින් කරන්න හදන්නේ. චූටි ත්‍රිකෝණ ලකුණක් මේ විදියට ඔයාලට පේනවා ඇති මම මේක හැන්දට පස්සේ ත්‍රිකෝණ ලකුණ හරිද? මේ පේනවා මෙතන ත්‍රිකෝණ ලකුණක්. මේක ඇන්දේ වම් පැත්තේ අනිත් එක ඇඳින්නේ මම දකුණු පැත්තේ. හරිද? මේ පැත්තේ මෙහෙම අඳින්නම්. හරි. ඔන්න මේ ත්‍රිකෝණ ලකුණු දෙක පොඩ්ඩක් මාක් කරගමු. මම මේ පැත්ත හරවන්නම් පුදාල ක්ලාස්සන්ට පැහැදිලිව පේන්න ඕන නිසා. ඔන්න ඔක බලා ගන්න ඕකට. හරි. එතකොට එකක වම් පැත්තේ ඇඳුත් අනිත් එකේ අඳින්න දකුණු පැත්තේ. චූටි ත්‍රිකෝණ ලකුණු දෙකක්. හරි. ඔයා ඊට පස්සේ මේ ත්‍රිකෝණ ලකුණු වලින් මේ පුංචි කැබැල්ල කපලා අයින් කරන්න ඕන. හරිද? මම එහෙනම් කපනවා මේ විදියට බලාගෙන ඉන්න. මෙන්න මේ විදියට මේ ත්‍රිකෝණ ලකුණ කපලා අයින් කරන්න. හරිද? මම මේ කියනවට වඩා එහා කරන්න එපා කවුරුවත් මේක දන්න අයති සමහර විට. ඒගොල්ලෝ එහෙම කරන්න යන්න එපා. මොකද එහෙම කරොත් ඔයාට වරදිනවා. මොකද ඔයා දන්න එක නෙමෙයි සමහරවිට මම අවසානයේදී ඉවර කරනකොට වෙන නිර්මාණයක් වෙලා තියෙන්නේ. මම මෙතන ත්‍රිකෝණ ලකුණ කපලා අයින් කරා. මෙතන ත්‍රිකෝණ ලකුණ කපලා අපි අයින් කරගමු. හරි. ඒ තමයි අපේ එන්ජින් සවිකරණ තැන්. අපි දානවා අපේ බෝට් එකට එන්ජින් කීපයක්. හරිද? එකක් වම් පැත්තට දාපු එන්ජින් එකක් අනිත් එක දකුණු පැත්තට දාපු එන්ජින් එකක් නිව්ටන් නියමයේ ඔප්පු කරන්න නෙමෙයි හදන්නේ. right. මේ විදිහට කඩලා කපලා අයින් කරා. හොඳයි. දැන් අපි දෙකක් බෝට්ටු දෙකක් අපි හදාගත්ත පුතා අඩදාසි පාවිච්චි කරලා මම ඒක පොඩ්ඩක් පැත්තකින් තියන්නම් ඔයාට පේන්න. එහෙම තියලා තියන්නම්. right. ඒත් එක්ක මම යනවා යෝගට් කප් එකට. ඔයා යෝගට් කප් එකෙන් ඉස්සෙල්ලාම කොටු හැඩේ කොටසක් කපලා ගමු. අපි
අපිට මෙන්න මේ විදියට කොටු හැඩයට දෙයක් මෙන්න මේ විදියෙ ඍජු කෝණ ආශ්‍රයක හැඩයට කපලා ගන්න පුළුවන් මේකේ ප්‍රමාණය ගැන ප්‍රශ්නයක් නැහැ කොච්චර ලොකුවට ගන්නවද ඒව ගැන හිතන්න එපා සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 2ක් 3ක් විතර දිගට පටිය ගන්න පුළුවන් ඔයා පාවිච්චි කරන්නේ සමහර විට ටිකක් පොඩි යෝගට් කෝප් එක කප් එක වෙන්න පුළුවන් එතකොට දිග එකක් කපා ගන්නට බැරි වෙයි එහෙම වුණත් ගමන් නැහැ ඔයාට ගන්න පුළුවන් උපරිම දිග ප්‍රමාණය අරගන්න එහෙම අරගෙන අපිට මෙන්න මේ හතරස් කැබැල්ල අපිට වැදගත් වේවි අපි මේ කැබැල්ල ඔන්න ඔය විදිහට කපලා තියාගමු මගේ මේසේ අපවිත්‍ර වෙන නිසා මම ටිකක් එහාට මෙහාට කරනවා ඔයත් එහෙමයි ප්‍රැක්ටිකල් කරනකොට තමන්ගේ මේසේ හරි පිරිසිදුව තියාගන්න ඕන ප්‍රැක්ටිකල් ටේබල් එකේ අනවශ්‍ය දේවල් තියාගන්නේ නැහැ කිසිම වෙලාවක මේව ඒ ලෙවල් වල ප්‍රැක්ටිකල් කරන්න ගියත් ලකුණු දෙන දේවල් පිරිසිදුකම කියන එක ක්‍රමවත් බව කියන එක ඒ නිසා අත්‍යවශ්‍ය දේවල් විතරයි ප්‍රැක්ටිකල් ටේබල් එකේ අපි තියාගන්නේ. ඒතර කාඩ්බෝඩ් වලින් හදපු බෝට්ටු මෙතන දෙකයි මෙතන තියෙනවා පුතේ ප්ලාස්ටික් වලින් හදපු තවම මේක වැඩ ඉවර කරේ නැහැ. අපිට පුළුවන් මෙන්න මේකේ මේ විදියට උල් හැඩයක් ඉස්සරහ බලාගෙන මෙන්න බලාගන්න මෙන්න මේ විදියට උල් හැඩයක් කපන්න මැදින් පටන් ගන්න මෙතනින් පටන්ගෙන මෙහෙට කැපුවා ඒත් එක්කම මෙතනින් පටන්ගෙන මෙන්න මෙහෙම කැපුවා රයිට් එතකොට ඔයාලට පේනවා මේ විදියට උල් හැඩයක් පැහැදිලිදනේ උල් හැඩයක් පේනවා මේ ඉදිරියට හරි අපි මේකේ වම් පැත්තේනේ මේ කට් එක කැපුවේ මේකේ කැපුවේ දකුණු පැත්තේ අපි මේකේ කපමු මැදින් චුට්ටක් ලොකුවට කැපුවට ප්‍රශ්නයක් නැහැ මෙන්න මෙහෙම ත්‍රිකෝණ ලකුණක් චූටි කැල්ලක් මේ විදියට කපලා අයින් කරගමු මෙහෙම කපලා අයින් කරගමු වඩ ප්ලේට් එකක් උනත් මේකට පාවිච්චි කරන්න පුළුවන් ඇත්තටම මම මේකට කතරක් පාවිච්චි කරේ රයිට් එතන අපි ටිකක් මැදින් කැපුවා මේකේ කෙළවරවල් දෙකේ කපලා දෙන්න හරි ඔන්න අපේ මූලික නිර්මාණය දැන් අවසන්. ඇත්තටම ඉවරයි මූලික දේ. අපි දැන් එවීට මේකට එන්ජින් හයි කරන්නයි හදන්නේ නේද? අපේ බෝට්ටු දුන්නට එන්ජින් තුනක් දාමු. හරි. එන්ජින් එක විදියට අපි පාවිච්චි කරන්නේ සබන්. හරි. සබන් එන්ජින් එකක් තමයි තියන්න හදන්නේ. ඒතර පුතා ඔයා කරන්න ඕනේ මේ සබන් කෑල්ල මං කිව්ව අලුත් එකක් ගත්තොත් ටිකක් අමාරු වෙයි පාවිච්චි කරන සබන් කෑල්ලක් ගන්න. අනේ සබන් කෑල්ල පාවිච්චි කරපු නිසා මේකේ තියෙනවා පොඩි තෙත් ගතියක්. මෙන්න මේ තෙත් ගතිය නිසා අපිට පුළුවන්කම ලැබෙනවා මේකෙන් මේ නියපොත්තෙන් උනත් කමක් නැහැ නැත්නම් කතුරෙන් උනත් කමක් නැහැ පොඩි කෑල්ලක් මෙන්න මෙහෙම මෙන්න මේ විදියට වෙන් කරගන්නවා. අර පේනවා ඇති මේ කතුරට ආව චූටි කොටසක්. මම එක ටේබල් එක උඩට දාන්නම්. අනේ රයිට්. මේ පොඩි කෑල්ලක් ආවේ. එතකොට මේකක් මට හිතෙනවා ටිකක් ලොකු වැඩි කියලා. ඒ නිසා මම චූට්ටක් මේකෙනු පොඩි කෑල්ලක් කඩලා අයින් කරගෙන මෙන්න මේ වගේ ප්‍රමාණයක කොටසක් අරන් මම ඒ කොටස මෙන්න මේ අපේ බෝට් එකේ අපි කපපු කට්ටයක් තියෙනවානේ ඒ කට්ටෙට තියලා මෙහෙම පොඩ්ඩක් ඇතුළට තද කරලා අතින් මේක මෙහෙම ප්‍රෙස් කරන්න. මොකද මේක පොඩි තෙත ගතියක් තියෙන සබන් කෑල්ලක් කියලා මම කිව්වනේ. ඒතර ආට මෙහෙම අතින් තද කරන්න පුළුවන් මේක ඇතුළට දාලා. අතින් තද කරන්න. එතකොට දෙපැත්තෙම ඇලෙයි. හරිද? දැන් පේනවා ඇති. අද මම ඒක අලව ගත්තා. ඒතර ඔයා පුතේ මේ දෙකටත් ඒ විදිහටම සබන් පොඩි ප්‍රමාණ වලින් අරගෙන එන්ජින් එක අදාගමු. කලබල වෙන්න එපා මට වඩා ඉස්සරහට ඔයා යන්න එපා එක පාට දැන් රයිට් ආන්සර් මේක ඇගේ වතුර දැම්මා නෑ මාත් එක්ක ඕන මේ වැඩේ කරන්න ඔයා පඬිත වුණොත් අමාරුයි ඔයාලට මේක ඉගෙන ගත්තට පස්සේ ඔයා කැමති ඕන දෙයක් කරන්න ඒකට ප්‍රශ්නයක් නෑ ඉගෙන ගන්න කල් ඊට කියන විදියට ඕනම සබ්ජෙක්ට් එකක් කරන්න ඊට පස්සේ වඩ පුළුවන් ඔයාගේ නිර්මාණ වලට යන්න හරි මෙතනත් අපි අර විදියටම සබන් කැට කැබැල්ල අද කරගත්තා දැන් පේනවා ඇති මෙතන ස්වභාවය මේකේ ස්වභාවය හරි ඊළඟට යනවා යෝගට් කප් එකෙන් කපාගත්ත ප්ලාස්ටික් බෝට්ටුවට එන්ජින් එක සවි කරන්න. මේ තියෙන්නේ මගේ කුංචි සබන් කැබැල්ල. මං ඒ සබන් කැබැල්ල අරගෙන ගිහිල්ලා ඔන්න මෙතන ප්ලග් කරා නේද? අර තෙත ගතිය නිසා මට අලව ගන්න පුළුවන්. හරි. දැන් පේනවා ඇති බොම් පැහැදිලිව අපේ නිර්මාණ තුනම කරලා අපි අවසන්. වම් පැත්තේ එන්ජින් එක, දකුණු පැත්තේ එන්ජින් එක මැදින් දාපු එන්ජින් එකකුත් අපේ බෝට්ස් වලට තියෙනවා. දැන් කවුරුවත් මේව වතුරේ දාන්න හදිසි වෙන්න එපා. මොකද වතුරේ දාන්නේ යම් පිළිවෙලකට. හරි? ඒකයි මම කිව්වේ මාත් එක්කම කරගෙන යම් කියලා. හරි. එහෙමනම් පුතේ අපි ගමු වතුර බේසම. හරිද? ඊට කලින් මම පොඩි අවස්ථාවක් අරගන්නවා ඔයාලගේ පැත්තට ඇවිත්. හරි? අපි හැමිට බලමු මේ වෙනකොට නිර්මාණ කරපු දරුවන්ගේ කීප දෙනෙක් මං ආසයි දකින්න. මොකද මේ නිර්මාණ කරපු අය තාම වතුරට දාන්න එපා කියලා තමයි පුතේ මං කිව්වේ නේද? කිසි කෙනෙක් වතුරට දාන්න එපා මාත් එක්ක මං කියන විදියට වැඩ කර. ඒක තමයි සාර්ථක. කොහොම හොඳයි කොහොම ලස්සනට කැමරා ඔන් කරන්නේ. එතකොට තමයි මට ඇත්තටම පේන්නේ වාව.
ලස්සන ලස්සන බෝට්ටු මට පේනවා ඇත්තටම ලොකු ප්‍රමාණ වලින් අපි එක එක්කෙනා අරගෙන බලමු පොඩ්ඩක් මේ ඉන්න පුතා ඉනුර පුතා මං හිතන්නේ නංගිත් එක්ක එකතු වෙලා වතුරට දාලත් ඉවරයි ඔන්නෝක තමයි ප්‍රශ්නේ මං කියන විදියට කරොත් තමයි පුතේ වැඩේ සාර්ථක හරිද ඔයා කලබල වුණොත් ඔයාට හරි අධ්‍යාපනයක් මේකෙන් ගන්න බැරි වෙයි වතුරක වතුරට දාන්න ඕන තරම් වෙලාව තියෙනවා මේ වැඩසටහනෙන් පස්සෙත් අපිට පුළුවන් මේක හදලා අවසන් කරලා අන්තිමටම අපිට පුළුවන් වෙනවා මේ තවත් මේකේ නිර්මාණ වෙනසක් කරන්න. ඒකට ඔයාලට මම වෙලාව දෙන්නම් ඕන තරම්. ඒ නිසා ඔන්න බලමු අපි මේ වෙනකොට කවුද මේ සුමෙත් පුතා බොහොම ලස්සනට හදලා බලාගෙන ඉන්නවා ඊළඟ පියවර එනකන් නංගිත් ඉන්නවා ළඟින් බොහොම හොඳයි. ගෙදර පවුලේ උදවිය සම්බන්ධ කරගන්න අපේ ප්‍රැක්ටිකල් වලට මේකට ලොකු පොඩි එහෙම ප්‍රශ්නයක් නැහැ. හරිද ඊළඟට ඉරෝෂ් හිමයුරුත් ඒ වගේම ලස්සන්ට හදලා තියෙනවා මං හිතන්නේ අද ගෙදරින් එළියේ ඉඳන් තමයි ආ ප්‍රැක්ටිකල් එකට සම්බන්ධ වෙන්නේ නේ බොහොම හොඳයි අපි මේක රිලැක්ස් කරන්න ඕන පුතේ ඇත්ත මොකද අපි සෑහෙන මහන්සි වෙන අය උදේ ඉඳන් හවස වෙනකම් මේ ඔන්ලයින් එකේ හරි ඒත් එක්කම අපිට අනුද පුතාගේ දර්ශනයක් එනවා බොහොම හොඳයි බොහොම ලස්සනයි එයා මං කිව්ව විදියටම කරලා තියෙනවා ඒක පොඩ්ඩක්වත් වෙනස් කරලා නැහැ අන්න ඒක තමයි ගුරු උපදෙස් පිළිපැදීම කියන්නේ ප්‍රැක්ටිකල් එකක වැදගත්ම කොටස. හරි ඔයාලට ගුරු උපදෙස් පිළිපදින්න බැරි නම් ක්‍රියාකාරකම් කරන්න බෑ. මේ තියෙන්නේ මනුගගේ ගෙදර නේද? මනුක ලස්සනට හදලා තිබුණා. පොඩ්ඩක් පෙන්වන්න පුතේ. ආ රයිට්. හොඳටම හොඳයි ආ. හොඳටම හොඳයි. අපේ දරුවෝ කවුරුත් බොහොම හොඳින් වැඩ කරනවා. මොකද මේ වයසේ දාලාමයි හරි කැමති ප්‍රැක්ටිකල් සයිට් එකේ වැඩවලට. බොහොම හොඳයි. හරි. අපි එහෙමනම් අපි අවසාන පියවරට යන්. ඒ පියවරෙන් පස්සේ අපිට වැඩ තියෙනවා තව කරන්න නේද? මේ පියවරෙන් පස්සේ අපිට සිද්ධ වෙනවා මේ දේවල් වාර්තා කරගන්න. හරිද? ඒතර වාර්තා කිරීම කියන එක ප්‍රැක්ටිකල් එකක් වාර්තා කිරීම කියන එක අපි තවමත් ඇත්තටම හොඳම මට්ටමින් නෙවෙයි කරන්නේ. අපි තවමත් කරන්නේ සාමාන්‍ය මට්ටමේ. නමුත් අපිට වාර්තා කිරීම කියන එක අපි ඉදිරියේදී බලමු හොඳම මට්ටමකින් කරගන්න. හරි. දැන් එහෙනම් මම මේ තුන පැත්තකට අයින් කරලා මගේ වතුර බේසම අරගත්තා. මං කියන අනුපිළිවෙලට යන්න. හරි ඔයාලට පේනවා ඇති මේ වතුර බේසම ප්‍රමාණයක් පේන විදිහට මට තියන්න පුළුවන් මම එක බෝට් එකක් පාවිච්චි කරන්න දකුණු අත පැත්තේ බලා ගන්න මගේ දකුණු අත පැත්ත මේ තියෙන්නේ දකුණු අත පැත්තේ සබන් කැබැල්ල දාපු බෝට් එක දකුණු අත පැත්තේ සබන් කැබැල්ල දාපු බෝට් එක වතුරෙන් තියමු හරි වතුරෙන් තියමු ඔයාලට පේනවා ඇති ඒක යනවා නේද වතුරෙන් තියුවහම මේක යනවා හැරවි හැරවි යන්නේ කැරකි කැරකි යන්නේ බලන්නකෝ කැරගෙන හැටි වතුර කැරගෙනව නෙවෙයි ඇත්තටම බෝට් එක තමයි මේ කැරගෙන්නේ හරි අපි බලමු ඒත් එක්කම යා නවතින කලින් අනිත් බෝට් එක තියන්න මේ පැත්තට නේද අනිත් පැත්තට තියලා බලමු මෙයා මෙහෙම යනකොට මෙයා මෙහෙම තියමු එයත් දැන් ගමන ටිකක් පටන් ගත්තා නමුත් එයා ටිකක් බර වැඩි වගේ ඒ නිසා එයාගේ ගමන අනිත් පැත්තට තමයි වෙන්නේ ඔයගලන්ට පැහැදිලි. එතකොට වතුර කැරගෙනම නම් ඉතින් මේක දෙපැත්තට යන්න බෑනේ නේ. වතුර කැරගෙනම නම් යන්න ඕන එක පැත්තට. නමුත් මේ දෙන්න යන්නේ දෙපැත්ත. ඒ දෙපැත්තට යන්නේ ඇයි කියලා අපි පස්සේ අහලා බලමු නේ. යාළුවෝගෙන් අහලා බලමු. හරි. අපි ප්ලාස්ටික් වලින් හදපු එකේ එන්ජින් එක දිව්වේ මැදින්. අපි ඒකත් හෙමින් සීරුවේ වතුර උඩින් තියමු. මේ විදිහට තියමු. හරි. එතකොට අපිට පේනවා එයා යන්නේ කෙලින්ම. නේද? එයා කෙලින් යන එක්කෙනෙක්. එයා දිගට ඉස්සරහට යන කෙනෙක් අරයා නම් දැන් ටිකක් මෙන්න මෙයා බර වැඩි වුණා දැන් මේ වෙනකොට මොකද වතුර උරාගෙනනේ කාඩ්බෝඩ් එක වතුර උරාගෙන මෙයා නම් පුතේ වතුර උරාගන්නේ නැහැ ඒකයි මම ඔයගොල්ලන්ට විවිධ මාධ්‍ය භාවිතා කරන්නේ මේකේක අඩදාසි ප්ලාස්ටික් බන එයාගේ ස්පීඩ් එක වැඩි එතකොට ඔයාට පුළුවන් මේක හදනව නම් මෙන්න මේ වගේ යෝගට් කප් වලින් කපා ගත්තේ වයින් හැදුවොත් ස්පීඩ් එක වැඩි දැන් මට ඕන උනේ ඕවා පෙන්වන්න ඉතින් ඒවා පෙන්වන්න තමයි මම කාඩ්බෝඩ් වලින් හදන්න කිව්වේ ඒ වගේම ප්ලාස්ටික් වලින් හදන්න කිව්වේ මේ වායේ තියෙන ප්‍රශ්න අඳුර ගන්න. දැන් මේ දෙන්නා මේ වෙනකොට ඒගොල්ලන්ගේ වේගය අඩු කරගෙන. එතකොට මෙයාලා වේගය අඩු කරගත්තේ ඇයි? එයාලා වතුර පෙඟිලා නේද? පෙඟුනට පස්සේ බර වැඩි. බර වැඩි නම් වේගය අඩුයි. හරි. දැන් මෙයාගේ එහෙම ප්‍රශ්නයක් එන්නේ නැහැ කවදාවත්. මෙයා දිගින් දිගටම ගමන් කරයි ප්‍රශ්නයක් නැතුව. හරි. හැබැයි පුතේ මේක උඩ සබම් ඇති වෙනවනේ සබම් පටලයක්. සබම් පටලයක් ඇති වුණාට පස්සේ මේ සබම් කැබැල්ලේ දියවීම ටික ටික අඩුවේ. අන්න එතකොට මෙයා යන එකක් නැහැ. එහෙම වුණොත් ඔයා දන්නවා කරන්න ඕන දේ වතුරේ කලුත් කරන්න. වතුරේ කලුත් කරොත් ඔයාට ආපහු මේ බෝට්ටු ගමන් කරන හැටි බලා ගන්න පුළුවන්. හරිද?
ඉතින් මේ වෙනකොට මේ බෝට්ටු තුනෙන් හොඳටම ක්‍රියාත්මක වෙන්නේ තවමත් මෙන්න මේ ප්ලාස්ටික් වලින් හදපු නැත්නම් අපි කියන විදිහට යෝගට් කප් එකෙන් හදපු බෝට් එක විතරයි දැනට ක්‍රියාත්මක. ඉතින් මේ වෙනස්කම් පෙන්වන්න තමයි අර මං කිව්වා වගේ අපි මාධ්‍ය දෙකක් භාවිතා කරන්නේ කඩදාසි සහ ප්ලාස්ටික්. එනම් පුතේ ඔයා දැන් අද දවසේ මාට මේ වගේ බෝට්ටු හදලා විනෝද වෙන්න වගේම අධ්‍යාපනයක් ඔයාට ගන්න පුළුවන්. එතකොට මේ බෝට්ටු හදනවත් එක්කම මේකේ තියෙන විද්‍යාත්මක දේවල් ඉගෙන ගන්න ඕනේ නේද? අපි මේක කරේ එකටනේ විද්‍යාත්මක දේ ඉගෙන ගන්න ඕන. හරි. අපි දැන් ගිහිල්ලා බලමු මේක ලස්සනට යවන අය ගැන. හරි. එහෙමනම් මට කැමරෙකට පෙන්වුවොත් ඔයාගේ බෝට් එක යන හැටි. මම අර ගන්නම් ඔයා අපේ ස්ක්‍රීන් එකට. රයිට්. එන මේ පුතා බොහොම හොඳට කරලා තියෙනවා. කවුද මේ? සහස්. සහස් පොඩ්ඩක් හරි ඔය තියෙන්නේ නේද? මං හිතන්නේ දැන් ටික වෙලාවක් ගිහිල්ලා වෙන්න ඕන එක නතර වෙලා වගේ තියෙනවා. හැබැයි පොඩ්ඩක් තවමත් හෙමින් හෙමින් යන ගතියකුත් අපිට පේන්න තියෙනවා. සහස් කොහොම හොඳයි. ඒත් එක්කම අපි යනවා මෙයාව බලන්න. කවුද මේ? ඉරුෂ. ඉරුෂ නිම්සර. මේ වෙනකොට මං හිතන්නේ බෝට්ටු යම් ප්‍රමාණයකට නැවතිලා අපිට දර්ශනයක් දෙන්න බලන්න තවමත් වැඩ කරන බෝට්ටු වල. තවමත් එහෙම එහා යන බෝට්ටු තියෙනවා අපේ ප්‍රැක්ටිකල් ගොඩේ. හොඳයි. අපි මෙහාව ගමු. හරි. මේ ඉන්නේ අයෝන් නේද? අයෝන්ගේ බෝට්ටුවට වඩා මේසේ තමයි. අපිට පොඩ්ඩක් කැමරක හැරෙවොත් හරියයි. ටිකක් ලොකුවට හදලා හැබැයි බර වැඩි වෙයි පුතේ. ලොඩල් ලොකුවට හදන්න යන්නත් එපා. බර වැඩි වෙයි. හොඳයි. වැඩේ හොඳට කරලා තියෙනවා. ඊළඟට මේ කවුද? සදිෂ්. සදිෂ්ගේ බෝට්ටුත් දැන් මේ වෙනකොට ප්ලාස්ටික් එක නම් තාම හැරි හැරි යනවා. ඉතින් මම යෝජනාවක් කරන්නම්. ඔයාට පුළුවන් පුතේ වතුරේ කලුත් කරගන්න නේද? ඔය වතුරේ කලුත් කරගන්නකෝ. එතකොට ඔයාට තව වතාවක් සබන් කැල්ලත් ඕනනම් අඩුත් කරන්න. තව වතාවක් ඔයාට මේ බෝට් එක යවා ගන්න පුළුවන් අලුත් වතුර එකක් පාවිච්චි කරලා. හරි. ඉතින් මොන ඔය විදිහට තමයි අපේ දරුවෝ හැම කෙනෙක්ම වැඩ. බොහොම හොඳයි ආ. හැම කෙනෙක්ම වැඩ. බලන් ඉන්න අය බොහොම අඩුයි. පහුගිය දවසේ නම් ටිකක් බලාගෙන හිටපුවා හිටියා. අද නෑ. අද නෑ. අද හොඳටම හොඳයි. හැම කෙනෙක්ම ගෙදර ඉඳන් ප්‍රැක්ටිකල් ගන්නවා. පොත්පතේ දැනුම අපිට ගන්න ඕන වගේම තමයි. අපි මේ විදිහට ප්‍රැක්ටිකල් නොලෙජ් එකත් අපේ අනිවාර්යෙන්ම අපි හදා ගන්න ඕන. හරි. එතකොට මේ ලස්සන පැහැදිලි දර්ශන තියෙනවා. හැබැයි දැන් මේ වෙනකොට මේවා නැවතිලා පොඩි උපදෙසක් මම දෙන්නම්. ඔය බෝඩ්ස් තව පොඩ්ඩක් පුංචියට හදා ගන්න පුළුවන් නම් ඕගොල්ලන්ට මේකේ ගමන ලස්සනට බලා ගන්න පුළුවන්. ඒ නිසා අද මේ වැඩසටහනෙන් පස්සේ නිකන් ඉන්න එපා. ඔයා මේ වැඩසටහනෙන් පස්සේ ආපහු වතාවක් මේකේ වෙනස්කම් කරන්න. හරිද? පොඩි පොඩි වෙනස්කම් කරන්න. එතකොට මම දැන් ප්‍රශ්නයක් දෙකක් අහන්න හදන්නේ මෙන්න මේ අයගෙන්. හරි. අපි අහමු ගංගුල් ඉලේපෙරුම. ගංගුල් ඉලේපෙරුමට පුළුවන් මයික් එක ඔන් කරගන්න දැන් මේ වෙනකොට. ගංගුල් ඉලේපෙරුම. ඔව්. පුතා දැන් කියන්න ඔයා දැන් ගංගුල් ආගෙන ඉන්න. මම ඔයාගෙන් අහන්නේ මේ ප්‍රශ්නය. ගංගුල්. හරි. මෙන්න මේක බලා ගන්නකෝ. ඔව්. මෙතනට එන්ජින් එක තිව්වොත් සබන් කැබැල්ල මෙතෙන්ට තිව්වොත් බෝට් එක යන දිශාව කියන්න බලන්න පුතේ. මැදට තිව්වොත් කොහෙටද යන්නේ? ඔව්. එයා ඩිස්කනෙක්ට් වෙලා වගේ අපෙන්. අපි යමු මානෙත්‍යාපා. මානෙත්‍යාපා පුතාට පුළුවන් මයික් එක අන්මියුට් කරගන්න. මානෙත්‍යාපා හරි. ඔව්. මානෙත්‍ය ඇහෙනවද මාව? ඔව් සර්. ඔව්. මානෙත් යන මෙතෙන්ට සබන් කෑල්ල තිබ්බොත් මෙයා කොයි පැත්තට යාවිද? වමට යාවිද? දකුණට යාවිද? කෙලින්ම යාවිද? කෙලින්. කෙලින්ම යනවා. බොහොම හොඳයි. හරි. කෙලින්ම යයි. එතකොට ඔයා මෙහෙම කරොත් මානෙත්ගෙන් අපි යහමුකෝ. මෙතන සබන් කැබැල්ල අපි තිබ්බොත් පුතේ මේ කෙලවර තැනක මෙතනින්. දැන් කියන්නකෝ බෝඩ් එක හැරෙන්නේ කොයි පැත්තටද කියලා. දකුණටද වමටද? වමට. ආ වමට කිව්වොත් පුතේ මේ පැත්තට යන්නේ. දකුණට කිව්වොත් මේ පැත්තට යන්නේ. කල්පනා කරලා කියන්න. මෙතන සබන් කැබැල්ල දකුණට හැරෙන්නේ. හරියට හරි. දකුණට හැරෙන්නේ. ඒකට හේතුව බලය දෙන්නේ මේ පැත්තෙන් නේද? සබන් දිය වෙන්නේ මේ පැත්තට. සබන් මෙහෙට දිය වෙනකොට බෝට් එක මේ පැත්තට හැරෙන්නේ. හරි. එහෙමනම් අනිත් එක අහන දෙයක් නැහැ. මේ පැත්තෙන් සබන් කැබැල්ලක් තිබ්බොත් බෝට් එක යන්නේ මේ පැත්තට. හරි. දැන් අපිට ඉගෙන ගන්න තියෙන ලොකුම දේ තමයි බලයක් යෙදුවොත් පිටිපස්සට බලයක් ඇති වෙනවා ඉදිරියට. හරි. ලේසි. බලයක් යෙදුවොත් පිටිපස්සට බලයක් ඇති වෙන්නේ ඉදිරියට.
සබන් කැබැල්ල දියවුනේ පිටිපස්ස පැත්තට නේද? බෝට් එකේ පිටිපස්සට තමයි සබන් කැබැල්ල පස්සෙන් පස්සට දියවුනේ. බෝට් එකට බලයක් ලැබුණා ඉදිරියට. ඔන්න ඕක කිව්වේ කවුද? නිව්ටන්. නිව්ටන් කියනවා මේක තුන්වෙනි නියමය විදියට. නිව්ටන්ගේ තුන්වෙනි නියමය. හරි. එහෙනම් ඔයාලගේ නෝට්බුක් එකේ මේක ලස්සනට අඳිමු. මෙන්න මේ විදියට බෝට් එක ඇඳගන්න. හරි. එකක් ඇඳාම ඇති ආ එකක් ඇඳාම ඇති. දැන් ඔයාලගේ ප්‍රැක්ටිකල් එක පැත්තකින් තියලා මෙන්න මේ විදියට ලස්සනට අඳින්න. හරි. මෙතන ඊතලයක් දාන්න චලනය. මේක තමයි චලනය. චලනය වෙන්නේ ඉදිරියට. චලනය. හරි. එතකොට සබන් කෑල්ල දියවෙන්නේ මේ පැත්තට නේද? ඒකට ලියන්න බලය. සබන් කෑල්ල දියවෙන්නේ මේ පැත්තට ඒක බලය. මේ පැත්තට තමයි බෝට් එක ගමන් කරන්නේ. ඒක තමයි චලනය කියලා අපි මාක් කරේ. ඔන්න ඔය දෙක අඳගන්නකෝ. ඊට පස්සේ මේක නම් කරන්න කාඩ්බෝඩ් කැපෙන්න. මේක නම් කරන්න සබන් කැපෙන්න. මංගර. මේක කාඩ්බෝඩ් කියලා නම් ඕ කාඩ්බෝඩ්. මේක සබන්. ඔයාට සබන් වෙනුවට ටෙස්ට් කරලා බලන්න තමයි මම ෂැම්පූ පාවිච්චි කරන්න කියලා කියන්නේ. ඒක දැන් නෙවෙයි. අපිට පුළුවන් ඒක මේකෙන් පස්සේ හැමින් සීරුවේ කරන්නේ නේද? දැන් මේ වෙනකොට විනාඩි 25ක් විතර ගිහිල්ලා අපි දැන් එක වාක්‍යයක් ලියලා අද වැඩ ඉවර කරන්නයි හදන්නේ. හරි. නිව්ටන් මොකද්ද කියන්නේ දන්නවද? නිව්ටන් තුන්වෙනි නියමයෙන් කියනවා සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන ඒ වුණාට දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් තිබේ. හරි ලේසි. ඔයා රබර් බෝලයක් අරන් බිම ගැහුවොත් ඒක එනවා උඩට. නේද? රබර් බෝලේ බිම ගැහුවොත් බෝලේ එනවනේ උඩට. අපි කියන්නේ බම්ප් වුණා කියලා. හරි. ක්‍රියාව තමයි බෝලය බිමට ගැසීම. ප්‍රතික්‍රියාව තමයි උඩ බැනීම. බෝලය නැවත උඩ බැනීම. ඔයාට ඔරු පදින්න දුන්නා. ඔයා මොකද කරන්නේ? ඔරුවේ වාඩි වෙලා හබල වතුරට දාලා පිටිපස්සට තමයි වතුර මේ විදියට පිටිපස්සට තමයි වතුර තෙරපන්නේ. ඒතර වතුර පිටිපස්සට හබලෙන් තෙරපීමට අපි කියනවා ක්‍රියාව. බෝට් එක ඉදිරියට යන එකට අපි කියන්නේ මොකද්ද? ප්‍රතික්‍රියාව. හරි. එහෙනම් මෙන්න මේ බලය කියන තැන ලියාගමු. මේක තමයි ක්‍රියාව. සබන් දියවීම ක්‍රියාව. අන්නේ ක්‍රියාවේ ප්‍රතිඵලයක් විදියට බෝට් එක යනවා ඉදිරියට. ඒකට කියනවා ප්‍රතික්‍රියාව. මේකට කියන්නේ ප්‍රතික්‍රියාව. නිව්ටන් කියන්නේ මොකක්ද දන්නවද? සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත. හරි ලේසි. අද හවස වෙනකොට ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත. හරි. රූප සටහන ඇඳලා ඉවර කරමු. ඉක්මනට මේ වාක්‍ය ලියලා කොටු කරගමු. හරි නේ? ඉතල ඉවරයි. right. එහෙනම් බොහොම හොඳයි. අපි යනවා ඉක්මනටම වැඩේ අවසන් කරන්න. මම මේක මැකුවා. මෙන්න මේක ලියා ගන්න. මේ තමයි පුතා නිව්ටන් විසින් අපිට කියලා දීපු තුන්වෙනි නියමය. හරිද? මේක ලියලා කොටු කරගන්න ඕන. සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත. ඔන්න අද ප්‍රැක්ටිකල් එකේ අපි ඉගෙන ගත්ත දේ ප්‍රතික්‍රියාවක් ඇත. හරි. මේක ලියලා කොටු කරගමු. මේක ලියලා කොටු කරගමු. සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත. සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත. සතුටුයි ඕගොල්ලන් ওই පැත්තේ ඉඳන් වැඩ කරනවා දැක්කහම අපිට හරි සතුටුයි. ඒ නිසා ওই විදියට කරන්න. දැන් නංගිල මල්ලිල එකතු වෙලා අයියලක්කල එකතු වෙලා පුතා හදපු බෝට් එක තව වෙනස් කරන්න. තව චූටියට හදලා බලන්න. හරිද? උන්චිලා හදලා බලන්න. එන්ජින් දෙකක් දාලා බලන්න. දෙපැත්තටම එන්ජින් දෙකක් දාලා බලන්න. අලුත් වතුරක අලුත් කරන්න නේද? ෂැම්පු පාවිච්චි කරන්න. ඔයා විද්‍යාඥෙක්. එතකොට ඔයාට පුළුවන් වෙනස්කම් කරලා නව සොයා ගැනීම ටිකක් කරන්න. හරි. එහෙනම් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද දවසේ වැඩ ටික මෙතනින් අවසන් කරනවා. එහෙනම් පුතාලට නිරෝගීමත් දවසක් ප්‍රාර්ථනා කරනවා. බොහොමත්ම ස්තුතියි.